මේ වන විටත් නාගන්නද ඔබ හැම දැනුවත් කළ තියෙනවා. හෙට නිදහස් චතුරස්‍රයේ පැවැත්වීමට නියමිත සත්‍යක්‍රියාව ගැන. නැවත වතාවක් ඔබ දැනුවත් කිරීමට තමා මේ දැන් මේ කතා කරන්නේ. මට පෙනෙන ලොකු උනන්දුවක් රටපුරා හා ශ්‍රී ලාංකික ලෝකපුරා මේ යන මේ අපරාධකරුවන්ගේ ග්‍රහණය පටවෙන්න මේ මෞබිම කෙසේ වූ අපි මුදා ගන්න ඕන කියන වැඩපිළිවෙලට ලොකු උනන්දුවක් තියෙන බව පේනවා. ඒක එක අංගයක් තමයි අපි හෙට සංවිධානය කරලා තියෙන්නේ. මොකද මේ රට මුහුණ දීලා තියෙන බරපතලම ප්‍රශ්නේ තමයි ඔබ දැක්කා ජනාධිපතිවරයාගේ ප්‍රකාශය, ඒ වගේම නීතිපතිවරයාගේ, ඒ වගේම ඊයේද කවුද ප්‍රකාශයක් කරලා තිබුණ පැහැදිලිවම අමාත්‍යවරයෙක් දැන් මේ රට ගොඩ ගන්න බැරි විදිහටම බලවත් කරලා තියෙනවා. මේකට ප්‍රධාන හේතුව හැටියට නාගානන්ද හඳුනාගන්නේ අපි කියන මේ බලතල බෙදීමේ සිද්ධාන්තය කියලා. මම ඔබට මේක කල්නොත් කියලා දෙනවා. මේ ආයතන තුන වෙන වෙනම මේ රටේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අධිකරණය දේශපාලනඥයෝ ඉස්සරහ දන ගන්න, විධායකයා ව්‍යවස්ථාදායකයා අධිකරණයේ ඔවුන්ගේ ග්‍රහණය පවත්වාගෙන යනවා. නීතිපති ඇවිල්ලා පැහැදිලිවම විධායකයේ නිකම් අතකොළුවක් කළා තියෙනවා. ඔබ දැක්කා ඔක්තෝබර් 26 වෙනිදා ඒ කරපු කුමන්ත්‍රණය ඔහු සාධාරණ කරපු හැටි. ඒකින්ද මේක අපි මේ රට හරි තැනකට ගේනවා නම් පැහැදිලිවම මේකට ලොකු අභියෝගයක් එල්ල කරනවා. නීතිපතිවරයා ඔහුගේ කාර්ය කරන්නේ නැත්නම් අපි ඔහුට විරුද්ධ දැඩි පියවර ගන්නවා. අධිකරණය එක කරන්නේ නැත්නම් දැඩි පියවර ගන්න ඕනේ. මොකද මතක තියාගන්න ඔබේ අධිකරණය කියන්නේ ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ ඉඳලා පල්ලෙහාටම ක්‍රියාත්මක කරන්නේ ඔබේ අධිකරණ බලයෙන්. ඒකෙන්ද ඔවුන් ඒක මඟහරිනවා නම් කට්ටිමයිනවා නම් ඔබට තියෙන අයිතිය ඔබේ අධිකරණ බලය බලගන්න ඕන ආයතන හැටියට ඒක කරන්නේ නැත්නම් වහාම මැදිහත් වෙනවා. දැන් දැක්කා ඔබ මේ මන්ත්‍රී කාපෝ මිකේස් එකේ විනිශ්චයකාරවරු 7 දෙනෙක්ගෙන් වුණා අන්තිමට අග්‍රවිනිශ්චයකාරවරයෙක් ඇතුළුව. මේක මෙහෙම වෙන්න බෑ. ඒ වගේම තමයි දූෂණ කොමිසම. ඔවුනුත් ඔබ ගිහලා ෆයිල් පිටින් දෙනවා මම දකින්නවා දෙනවා. එතනින් ඉවරයි ලංකාවේ දූෂණ පිළිබඳ ක්‍රියාමාර්ගය. මේක එහෙම වෙන්න බෑ. විශේෂයෙන් හිත ආරමුණු කරගන්න මේ සියල්ලම නමුත් ඒකට ආසන්නම හේතුව තමයි දැන් ඉන්න අග්‍රවිනිශ්චයකාරවරයා දැන් විශ්‍රාමය යෑමට නියමිතයි. මීට ප්‍රථමවත් දැනට ඉන්න නීතිපති ඔය දූෂණය පහුගිය කුමන්ත්‍රණය සාධාරණීය කරන සෑම උත්සාහකට නීතිපති එක එක්කෙනා පස්සේ යනවා කොහොමද මේ තනතුරට නැවත ඔහු එන්න. මොකද අග්‍රවිනිශ්චයකාර දුවල් තනතුරට ඒ දුරේට ඔහු ආවොත් නීති ආධිපති ඉවරට ඉවරයි. ඔබ දන්නවනේ මහින්ද රාජපක්ෂ මොහන් තීරස් ගෙනල්ලා කරපු විනාශය. යනකොටත් ඉවත් කරනකොටත් කිව්වේ මොකද අනේ මාවේ ලවන්න එපා ඕන තීන්දුවක් දෙන්නම් ඕන කෙනෙක් පත් කරගන්න ඕන දෙයක් කරන්න මාවේ ලවන්න. ඊට අන්ත වෙනවා මෙයා ආවොත්. ඒකින්ද මේ වැඩසටහනේ අරමුණු කරගෙන එක ප්‍රධානම අංගයක් තමයි අග්‍රමිනිස්කාර ධූරය. හොඳට මතක තියාගන්න රටේ අග්‍රමිනිස්කාර ධූරයේ තියෙන්න ඕන නිර්භයව ඔබේ අධිකරණ බලයේ ක්‍රියාත්මක කරන තැනත් එක්කම මත. ඒක ලංකාවේ නැහැ. ඒකම ඔබ නිර්භය කියන එක එහෙම දෙයක් නැහැ. නැත්තම් අර මන්ත්‍රී කාපමිට කියන අග්‍රමිනිස්කාර වෙලා දාලා දුවන්නේ නැහැනේ. ඒකින්ද අපි එතෙන්ට මොන ආයතනයේ මොන වැරද්ද කළත් ජනාධිපතිතුමේ අගමැති අමාත්‍ය ඕන කෙනෙක් රටේ නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් අධිකරණයක් තියෙන්න ඕනේ. ඒක තමයි අපේ මේ බිඳ වැටීමට ප්‍රධානම. ඒක නිසා අපි බලමු මේ වැඩසටහන හෙට අපි විශේෂ අවධානයක් යොමු කරනවා මේ එන පුරප්පාඩේ වලට මොහු වෙන එක කෙසේ හෝ වළක්වන්න. මේක නාගන්ද ජාත්‍යන්තර වශයෙන් මේ වැඩ පිළිවෙල ගෙනියනවා. අපි කෙසේ හෝ අපේ අපි මේ රටේ පරමාධිකාරී බලධරය අපේ බලය යම් තැනත්තෙක් විධායකයේ ව්‍යවස්ථාදායකයෝ අධිකරණයේ ඒක වංචා කරනවා නම් අපි එක හඬින් ඒට විරුද්ධව නැගී සිටිමු. මේ වැඩසටහන හෙට පැවැත්වෙන්නේ කොළඹ නිදහස් චතුරස්‍රයේ හවස 4:00 සිට සෑම දිනෙකම. මේක හැම කෙනෙක්ම මේ නාගානන්දගේ වැඩපිළිවෙල ඔහුට ඇති කිසිම ප්‍රයෝජනයක් නැහැ. මේක රට වෙනුවෙන් කරන වැඩපිළිවෙල. හැම කෙනෙක්ම තියෙන ශක්ති ප්‍රමාණය මේකට සහභාගී වෙන්න. ඔබේ දායකත්වයේ ඉතා වැදගත්. මොකද අපි මේ පණිවිඩේ මේ අපරාධකාරීන්ට දෙන්නම ඕන. දීලා අපි හදමු මේ රට කොහොම හරි මේකෙන් අපි මුදා ගන්න. බොහොම ස්තුතියි.